වත්තල කළුවෙල ශරීර සුවතා මන්තීරුව බැකෝයන්ත්‍ර යොදා ගනිමින් මාර්තු 26 වනදා කඩා ඉවත් කිරීම සිදු කර තිබූ අතර ඒ සම්බන්ධ චෝදනාව එල්ල වූයේ ජෝ නමරතුංග අමාත්‍යවරයාටයි. ඒක මේ සම්පක රණක අමාත්‍යංශතුමාගෙනුත් අනුමත කරලා තියෙනවා මේ පාර පළල් කරන්න. ගොඩනගපු ඇවිදින මන්තීරුවක් නෙවෙයි ඒ. කවුරුවත් කියලා නෑ ඇවිදින මන්තීරුව විනාශ කරන්න. ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව හා වත්තල නගර සභාවද අදාළ මන්තිරුව කඩා දැමීම සඳහා අනුමැතියක් ලබා නොදී තිබූ පසුබිමක වගකිව යුත්තන් සිද්ධියට විසඳුම් නොදීම හේතුවෙන් වත්තල ප්‍රදේශවාසීන් ඊට එරෙහිව අඛණ්ඩ විරෝධතාව පළ කළා. ජොන් අමරතුංග අමාත්‍යවරයාට එල්ල වූ මේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් කළුවැල ශරීර සුවතා මන්තිරුව නැවත ක්‍රමවත් ලෙස සකස් කිරීමට පියවර ගන්නා බව පසුගිය 30 වනදා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. ඒ අනුව අද දින ශරීර සුවතා මන්තිරුව නැවත සකස් කිරීම පානදුර ප්‍රදේශයේ කොන්ත්‍රාත් සමාගමක් විසින් ආරම්භ කර තිබෙන අයුරු දක්නට ලැබුණා. අලුත් අනිත් පැත්තක් පුරවලා සම්පූර්ණ මිටත් වැඩිය හොඳට මේක ඉවර කරන්න කියලා තියෙනවා. දවස් 25ක විතර කාලයක් ඇතුළත තිබුණටත් වැඩිය හොඳට මේක ඉවර කරන්න කියලා තමයි අපිට උපදෙස් දීලා තියෙන්නේ. වියදම 180ක් විතර වගේ වෙනවා කියලා තියෙනවා. එතකොට මේකල් ඉවත් කරනවා? මේකල් දැනට අපිට ඒක උපදෙස් දීලා නැහැ මොනවද කරන්න කියලා. හැබැයි මේකල් අල්ලන්නේ නැහැ. නමුත් අලුතෙන් ගේන ඒවා තමයි දැන් අල්ලන්නේ කියන්නේ. කවුද ඔබතුමාලට මේ කොන්ත්‍රාත්තුව බාර දුන්නේ? අපිට බාර දීලා තියෙන දැනට UDA. ඇත්තටම මට හරි කියන්න සන්තෝසයි. අද උදේ අපි දැක්කා පිරිසක් ඇවිල්ලා මේ ගල් ටික අයින් කරනවා. මේ වගේ දෙයක් වෙන එක ගැන ඇත්තටම සන්තෝසයි.